ಯುವ ಸಹೋದರಿಯಾಗಿನ ವಿವೃತ ಲಿಪಿಯಾಕ್ ಆದರಣೀಯ ಸಹೋದರ ಸಹೋದರಿ ಸ್ವಾಮಿನ್ ಮಹಾಸೇಗೆ ನಾಯಕ ಫೆಮಿನಿನೆ ಕಾಲೆ ಅತಲಂಗೈ ಮೆಹೇತು ನಿಸಾ ಅಪಿ ವಿನಿಶ್ಯ ಆಸನೆ ಆಲೋಕೆನ್ ಬಹು ಕಾರಣಾವಲ್ ನವತ ಅಗೀಮತ ಲಕ್ಕರ ಮಾಹಿತು ಪುಟಾ ದಕ್ವೇ ಇದ್ದಾ ಸಮಸ್ಯೆ ವಿಸಿ ಅಟೇದಿ ಪಾಲಕರನ ಲದ ವಾಚ್ಮನ್ ನೀ ಸಹೋದರಿಯಾಗೆ ವರ್ತಮಾನ ಸಾಕ್ಷಿ ಫಲವಿನಿ ಮುದ್ರೇನಿ ಎನ ವಿವೃತ ಲಿಪಿ ಅಖ್ಯಾನ ಲಿವುಮೆ ಅವರುದು ಅನು ದೇಕಗತ ಪಸು ಅದ ಅಪಿ ಸ್ವಾಮಿನ್ ವಾಹಸೆಗೆ ನಯವತ ಪೆಮಿನೀಮತ ತವತ್ ಲಂಗ್ವ ಸಿಗಿನ ಅದ ಅಪವಾತ ಸಿದುವಮಿನ್ ಪಾವತಿನ ಸೀಡುಮ ದೇ ದಾಕಿನ ವಿಟ ಪಸುಗಿಯ ಕಿಸುದು ಯುಗಯಕತ ವಾದ ಸ್ವಾಮಿನ್ ವಾಹಸೆಗೆ ಪೆಮಿನೀಮೆ ಕಾಲೆ ಇತಾ ಸಮೀಪ ಬಾವ ಅಪಟ ತವತ್ ಗೆಂಬುರಿನ್ ದನೆನ ಲೋಕ ತತ್ವೆ ಅಸ್ಥಾವರ ಭಾವೆ ವಸಂಗತೆ ಲೋಕ ಪುರ ಪ್ರತಿವೀಮ ಮಿನಿಸುಂಗಿ ಹದವತ್ ವೆಲ ಐತಿ ಬಿಯ ಸಕ ಪಾಲನೆ ಕಲ ನೊಹಕಿ ಪರಿಸರ ಸಹ ಆರ್ಥಿಕ ಅರ್ಬುದಯ ಯಾನ ಮೇ ಹೆಮದೇಯಿಂದ ಪೆನೆನ್ನೆ ಮೇ ಯುಗ ಪ್ರಧಾನ ಸಂಧಿಸ್ಥಾನಿಕತ ಲಂಗ್ವೆನಿಂ ತಿಬಿನ ಬಾವೆ ಮೇ ತೀರಣಾತ್ಮಕ ಮೊಹಕ ಅಪಟ ನ್ಯಾವತ ಅಗೀಮಕ್ ಸಿದುಕರನ ಕಾಲ್ಯಕ್ ಪಿಯುತೆ ನ್ಯಾವತ ಅಗೀಮಕ್ ಕಿವಿಮ ಯಾನು ಪ್ರಮಿತಿಯ ತಾವ ದೂರತಾತ್ ಅದ ಪ್ರಮಿತಿಯ ವಶ್ಯನ್ ಪಾವತಿಂಗತ ನೊಹಕಿ ಬಾವೆ ಇದಾ ಪಿಲಿಗತ ಹಕಿವು ಜೀವಿತ ತಾದೂರತ ಅದ ಅಪೇ ಜೀವಿತ ವನ್ನತ ನೊಹಕಿ ಬಾವೆ ಅಪೇ ಜೀವಿತವಲ ಎದಾ ಪ್ರಗತಿ ಇಲಾಖ್ಯಾನ್ ತಾವ ದೂರತ ಅದ ಅಪೇ ಇಲಾಖ್ಯಾನ್ ವನ್ನತ ನೊಹಕಿ ಬಾವೆ ಇದಾ ಅಪೇ ಪ್ರಗತಿ ಅಗೇಯಿಂ ಕ್ರಮ ತಾವ ದೂರತ ಅದ ಅಪೇ ಅಗೇಯಿಂ ಕ್ರಮ ವನ್ನತ ನೊಹಕಿ ಬಾವೆ ಎಮೆನ್ಮ ಎದಾ ಪ್ರಗತಿ ಅಪೇ ಮಾರ್ಗ ತಾವ ದೂರತ ಅದ ಅಪೇ ಮಾರ್ಗ ವನ್ನತ ನೊಹಕಿ ಬಾವೆ හැම දෙයක්ම විනිශ්චය ආසනේ ආලෝකයෙන් යලි අගයනු ලබන්නට අවශ්‍යයි. මේ නදහස් වන්නේ හැම දෙයක්ම ස්වාමින් වහන්සේගේ නැවත පැමිණීමට හා මේ යුගයේ නිමා වීමට අනුව යලි අගයනු ලබන්නට ඕන බව. එදා පැවති අපේ සබහා ජීවිත, එදා පැවති සේවය, හා එදා පැවති ජීවන ශෛලිය යන මේ සියල්ල නැවත සලකා බලා නැවත ඇගීමට ලක් කරන්නට අවශ්‍යයි. අප පළමුවෙන්ම අපේ ජීවිත රටාව පිළිබඳ නැවත ඇගීමක් කර බලන්නට ඕනේ. හෙට දවස ගැන කනස්සලු නොවෙලා ජයි කී ස්වාමින් වහන්සේ පළමු උන්වහන්සේගේ රාජ්‍යත් උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම සොයා බලලා යයි ප්‍රකාශ කළා. මතේ 6:33 34. අප ස්වර්ගයේ වස්තු රැස් කරමින් පොළොවෙන් මුල් ඉදිරිය ගිය ජීවිතයක් ඇතු වෙන්නවාද? පොළොව කුඩාරණේ ජීවිතය ගෙවන පිණිස හැම දෙයක් සදා දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස තබනවාද නැත්නම් අප තාමත් හෙට දවස ගැන කනස්සුළු වෙනවාද තරුණ අය සිය අධ්‍යාපනයෙන් පසු රැකියාව ගැනත් සිය විවාහය හා පවුල ගැනත් ලත වෙමින් සිටිනවා මැදි වයසේ අය සිය වෘත්තිය ඊළඟ වසරේ සිය ව්‍යාපාරයේ තත්ත්වයක් ගැන කරදර වෙමින් සිටිනවා වයස්ගත අය සිය සෞඛ්‍ය තත්ත්වය ඉතිරි කිරීම සහ සිය දරු මුණුබුරන් සමග සම්බන්ධතා ගැන කනස්සල්ලෙන් සිටිනවා. අපි නැවත අගයීම් කර බලන්නට අවශ්‍යයි. අපොස්තුලවරු මිනිසුන්ට කතා කළේ පාපෙන් මිදී ස්වාමීන් වහන්සේ වෙතට හැරෙන්නටයි. එහෙත් ස්වාමීන් වහන්සේ මිනිසුන්ට කතා කළේ එලින් හැරි තමන්ව අනුගමනය කරන්නටයි. මතේ 6:24. බොහෝ දෙනා සඵලත්වයේ සුභාරංචිය දේශනා කරනවා. එහෙත් ස්වාමීන් වහන්සේ දේශනා කළේ දිලුදුකමෙන් සුභාරංචිය මේ යුගය අවසන් වෙමින් තිබෙනවා ස්වාමීන් වහන්සේගේ පැමිණීමේ එක් ලකුණක් වන්නේ මිනිසුන් වස්තු රැස් කිරීමයි ජාකොබ් 5:3 න්‍යාවන් දස දෙනා මනාලය හමුවෙන්ට ලෝකයෙන් පිටතට ගියා මතේ 25:1 අස්වැන්න නෙලන පිණිස පැසෙන්ට නම් එහි පොළොව වතුර වීලි ගිය යුතුය එලිදරව් 14:15 චුෆු නුවර මහා පුනරුදයකට මෑතකදී 1942 දෙසැම්බර් 23 වෙනිදා දී සහෝදරයා සිය දිනපොතේ මෙසේ ලිව්වා අප කුමක් කමුද කුමක් බොමුද කුමක් අඳිමුද යන්න ගැන කරදර නොවිය යුතුය ලෝකයේ මිනිසුන් මේවා සොයනවා අප සැලකිය යුතුවන්නේ දෙවියන් වහන්සේගේ රාජ්‍යයත් උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමත් ගැන පමණයි ඊට දවසකට පෙර ඔහු මෙසේ ලිව්වා අද පොළොවේ ඇති තත්ත්වය කොයිතරම් දුක්ඛිතද? මනුෂ්‍යයා තුළ ඇති තත්ත්වය ඊටත් වඩා දුක්ඛිතයි. කොයිතරම් හදවත් සහ ප්‍රාණ අන්තයටම දුක් විඳ තිබෙනවාද? හැම දවසකම කොතරම් ප්‍රාණ විනාශයට යනවාද?
සභාවත ඇගේ කාර්යභාර නැති වෙලා සභාවත මෙසේ විතිවෙන්නේ පසුගිය කාලයේ ඇගේ කැපවීම සම්පූර්ණ නොවූ නිසායි. දෙසැම්බර් 26 වෙනිදා ඔහු මෙසේ ලිව්වා. අප නිශ්චලව සිටිනවා. ස්වාමීන් වහන්සේගේ රාජ්‍ය පැතිරීමට අපේක්ෂාවක් නැතුව සිටිනවා. සුභාරංචියේ පැතිරීමට බලයක් හෝ ධෛර්යයක් නැතුව සිටිනවා. ජීවමාන ඇදහිල්ලක් නැහැ. දියසුරුයි. මේ සියලු දේ තිබෙන්නේ අප පූර්ණ වශයෙන් කැපී නැති නිසායි. අපි තමන් උදෙසාම ජීවත් වීම නවතා මුළුමනින්ම උන්වහන්සේ වෙනුවෙන් ජීවත් නොවූ නිසායි. අප පෙන්තකොස්ත දවසේ පේත්‍රස් මෙන් මුළුමනින්ම ස්වාමින් වහන්සේ වෙනුවෙන් ජීවත් වනා නම් අපටත් පේත්‍රස් මෙන් නාසිරිය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් නැගිට ඇවිදපන්න ක්‍රියා 3:6 දැ කියන්නට පුළුවන්. එහෙත් එසේ කියන්නට නම් රන් රිදී මට නැත. 6 පද යනුවෙන්ද අපට කිය හැකි විය යුතුය. අප නැවත ඇගීමක් කළ යුතුය. අද අපේ ජීවිතය බෙදා හැරීමේ අගයක් තියෙනවාද? අප තුල සිටින පුජ්‍යලයාට ස්වාමින් වහන්සේ ඉදිරියේ බෙදා හැරීමේ වගකීමක් තියෙනවාද? මේ ආකාරයේ ජීවිතයක් තියෙන්නට නම් අප හැම දවසකම පිටතින්ද ඇතුළාන්තෙන්ද ආඥානන්ගෙන් පිරෙන්නට අවශ්‍යයි. බැලූනයක් වාතය පිරී නැත්නම් එය තිහල නගින්නට බෑ. අපට අංග සම්පූර්ණ වූ බොහෝ යාඥා තිබිය යුත්තේ ඇයි? අප ඇතුළාන්තෙන් හා පිටතින් පිරීමටයි. අප අපේ පාප කියා පසුතැවිලි විය යුත්තේ ඇයි? ඒ අපට ආඥානන්ගෙන් පිරීමට කොන්දේසිය වන නිසායි. දිනපතාම ඇතුළතින් හා පිටතින් ආඥානන්ගෙන් පිරුණු ජීවිතයක් නැතිව අපට බෙදා හැරීමේ අගයක් ඇති ජීවිතයක් තියෙන්නට බෑ. කන්‍යාවන් මනාලය හමුවෙන්නට නම් ඔවුන්ගේ බඳුන් කෙලින් පිරී තියෙන්නට ඕන. මතේ 25:4. අපට කාලය මුදා ගන්නට නම් අපි ආඥානන්ගෙන් පිරී සිටින්නට ඕන. Ephesians 5:16-18. අවසල බාහිර පරිසරය දුෂ්කර වන තරමටම අපට ඇතුළාන්තය ශක්තිය දැනෙනවා. ඊට හේතුව දැන් දෙවියන් වහන්සේගේ දරුවන්ට ලෝකයෙන් මුලින් ඉදිරී ගොස් කූඩාරම් ජීවිතය ගෙවන්නට කාලය පැමිණ ඇති නිසයි. මේ නික්ම යාමේ එක් ප්‍රයෝජනය වන්නේ අපේ පැරණි පසුබීම පහ කිරීමයි. අනෙක ඇදහිල්ලේ ජීවිතයක් ගෙවීම සඳහා දෙවියන් වහන්සේ දෙසව පමණක් බැලීමට ඉගෙන ගැනීමයි. රාජ්‍ය ව්‍යාප්තියක් ලෝකයෙන් කපාහරිනු ලැබීමත් අතර ඉතා දැඩි සම්බන්ධකමක් තිබෙනවා. ක්‍රියාතෙහි දැක්වෙන පීඩාව මගින් හදිසියෙම ගෝලයන් සෑම දෙනෙකුම මුළු උදරා දමා සෑම තැනම විසිරුවා හැරෙනු ලැබුවා. මේ මගින් එක පරිච්ඡේදයෙන් ස්වාමින් වහන්සේගේ ආඥාව ක්‍රියාත්මක වුණා. මුළු ජනවාසී පොළොවට රාජ්‍ය සුභාරංචිය දේශනා කරනු ලබන්නට නම් සමහරුන් රාජ්‍ය ජීවිතය ජීවත් වීම අවශ්‍යයි. ස්වාමින් වහන්සේගේ නැවත පැමිණීම සැබෑවන්නට නම් මිනිසා මතේ 25 කන්‍යාවන් කළ පරිදි ලෝකෙන් පිටතට යා යුතුයි. අවුරුදු 150කට පෙර චීනයට ප්‍රසාද දීමනාවේ සුභාරංචිය ප්‍රකාශ කරනු ලැබුවා. මේට හේතුවක් වුණේ මේ යුගයේ සිටි සමහරෙක් ස්වාමින් වහන්සේගේ මේ යුගයේ නැවත එන බවත් මේ යුගයේ මුළු ලෝකයටම රාජ්‍යයේ සුභාරංචිය දේශනා කළ යුතු බවත් දැකීමයි. අද රාජ්‍ය සුභාරංචිය සමස්ත ජනවාසී පොළොවටම දේශනා කරනු ලැබිය යුත්තේ ඇයි? ඒ ස්වාමින් වහන්සේගේ නැවත පැමිණීම එදාටත් වඩා ළඟ ඇති නිසයි. මේ පොළොව මත අපගේ ඉතිරි කාලය ගත කළ යුතු වන්නේ කෙසේදයි නැවත ඇගයුම් කර බැලිය යුතු වෙනවා නොවේද? අප ප්‍රායෝගික වශයෙන් කූඩාරමේ ජීවිතය ජීවත් වෙන්නටත් සුභාරංචිය උදෙසා ජීවත් වෙන්නටත් ස්වාමින් වහන්සේ උදෙසා හැසිරෙන්නටත් මේ මොහොතේ අප පරණ බැඳුම් කපා හරින්නට ඕනෑ වෙනවා නොවේද? මේ අවස්ථාවේදී අප අපේ සභා ජීවිතයේද යළි අගෙවීමට ලක් කරන්නට අවශ්‍යයි. ස්වාමින් වහන්සේ අපේ සභා ජීවිතය ගැන තෘප්තිමත් වනවාද යන්න වෙනම කරුණක්. පළමුවෙන්ම අපේ වර්තමාන සභා ජීවිතය ගැන අප තෘප්තිමත් වන්නේද අපගෙන්ම අසන්නට ඕන. අපට ඉතා හොඳ සත්‍යයක් තිබෙන බව සැබෑයි. එමෙන්ම වසර ගණනාවක් තිස්සේ අපට සුව පහසු සභා ජීවිතයක් තිබුණු බවද සැබෑයි. කෙසේ වුණත් අප නැවත ඇගේම් කර බලන්නට අවශ්‍ය වන්නේ මේ ආකාරයේ සභා ජීවිතයක් ස්වාමින් වහන්සේගේ අවශ්‍යතාවය සපුරනවාද යන බවයි.
එයට ස්වාමීන් වහන්සේගේ නැවත පැමිණීම ගැන ආ හැකිද යන බවයි. සිටින සභාවේ ශුද්ධවන්තයන්ගේ ගණන වැඩි වෙලාද ඔවුන් ක්‍රියාකාරීද 1992 හා 93 වසරවලදී ලී සහෝදරයා ඒ කාලයේ පැවති සභා ජීවිතය ගැන ඉතා නොසතුටින් සිටියා. ඒ නිසා ඔහු එකල සභා ජීවිතයේ රාමුවට පිටතින් ජයග්‍රහකයා බිහි කරන අදහසින් ක්‍රියාකාරී කණ්ඩායම් සම්බන්ධයෙන් පණිවිඩ ලබා දුන්නා. එසේ කළේ ජයග්‍රහකයන් මරණය, ඇල්මැරුණු ස්වභාවය හා වදකම යන මහා සතුරන් තුන්දෙනාගෙන් මිදෙනු ඇතැයි අපේක්ෂාවෙන්. ඒ පණිවිඩ නිකුත් කරනු ලැබුවත් අවාසනාවකට මෙන් ඒවා ක්‍රියාත්මක කිරීම සිදු වුණේ නැහැ. පසුගිය අවුරුදු 23 දී එක් එක් දේශයේ සභා ජීවිතය ස්ථීරව පැවතුණු නමුත් ඒවා තාමත් ප්‍රධාන වශයෙන් සෑදී ඇත්තේ රැස්වීම්වලින්. ක්‍රියාත්මක වන්නේ මිනිසුන් රැස්වීම්වලට කැඳවීම මගින්. එමෙන්ම අප තාමත් වැදගත් කොට සලකන්නේ සහභාගී වන සංඛ්‍යාවේ වැඩිකමයි. කරුණාකර මේ ගැන සලකා බලන්න. ස්වාමීන් වහන්සේගේ පැමිණීමේ ආලෝකයෙන් මේ ආකාර සභා ජීවිතය නැවත ඇගීමකට ලක් කිරීමට අවශ්‍යයි නේද? මේ වසංගතයේ පැතිර යාම සමග සහෝදර සහෝදරියන් කායික වශයෙන් කොටු වී සිටිනවා. සියලු භෞතික රැස්වීම් නතර වෙලා ශුද්ධවන්තයන්ට එකිනෙකා සමග සංනිවේදනය කළ හැක්කේ බොහෝ විට අන්තර්ජාලය හරහා කුඩා කණ්ඩායම් වශයෙන් පමණයි. එහෙත් මේ ක්‍රියාවලිය තුළ බොහෝ දෙනාට දැනගන්නට ලැබුණේ සැබවින්ම සහෝදර සහෝදරයන් සභා ජීවිතයේ මේ අලුත් ක්‍රමයට වඩා කැමති බව. හැම කෙනෙක්ම අන්තර්ජාලය හරහා එකිනෙකා වෙනුවෙන් යාච්ඤා කරනවා, අන්‍යෝන්‍ය සහභාගිකම් පවත්වනවා, අලුත් අයව රැක බලා ගන්නවා. හැම කෙනෙකුටම ක්‍රියාකාරී වෙන්නට පුළුවන්. හැම කෙනෙකුටම බිහි කිරීම, පෝෂණය කිරීම, පූර්ණ කිරීම සහ ගොඩනැගීම ජීවමය ආකාරයකට ඉටු කරන්නට පුළුවන්. ඇත්ත වශයෙන්ම ලී සහෝදරයා සඳහන් කළ ක්‍රියාකාරී කණ්ඩායම් මේවායි. ඒවා ඇත්තේ සෑම කෙනෙකුටම ක්‍රියාකාරී වෙන්ටයි, සෑම කෙනෙකුටම පූජ්‍යත්වයේ සේවය කරන්ටයි. මේ ආකාරයට බොහෝ අලුත් අය ගැලවීම ලබා තිබෙනවා. හමු නොවී සිටි බොහෝ දෙනෙක් යළි සම්බන්ධ වී සිටිනවා. බොහෝ ප්‍රදේශවල පුද්ගලයන් ගණන වැඩි වෙලා, ශරීරයේ බොහෝ සමාජිකයන් පණ ගැන්විලා, ක්‍රිස්තු ශරීරය ගොඩනැගීමට මාර්ගමය බවට පත් වී තිබෙනවා. පැහැදිලිවම අප මෙහි පවසන්නේ වසංගතය නිමා වූ පසු අප භෞතික රැස්වීම් යළි පටන් නොගත යුතු බව නෙමෙයි. එහෙත් වසංගත හේතුවෙන් හටගත් මේ අලුත් තත්ත්වය තුළ අපේ සභා ජීවිතය නැවත ඇගීමකට ලක් කිරීම වැදගත් නේද? අප රැස්වීම් කෙරෙන් මිනිසුන් වෙතටත්, පැමිණීම කෙරෙන් යාම වෙතටත්, විශාලකම වෙතින් සුළුකම වෙතටත් හැරිය යුතුයි නේද? අප ස්වාමින් වහන්සේගේ නැවත පැමිණීමේ ආලෝකය යටතේ අපේ සේවයද නැවත ඇගීමට ලක් කරන්නට ඕනෑ. අපේ සේවයේ අවසන් ඉලක්කය විය යුතු වන්නේ මිනිසුන් පූර්ණ කිරීමයි. සේවය වැඩවන්නේ ක්‍රිස්තු ශරීරය ගොඩනැගීමට, සේවය වැඩේ උදෙසා ශුද්ධවන්තයන් පූර්ණ කිරීමයි. අද අපේ වැඩවන්නේ වැඩයක් නැගිටීම නොව මිනිසුන් නැගිටීමයි. අද අපේ වැඩේ ඵලදායි බව මනිනු ලබන්නේ කොතරම් වැඩ කර ඇද්ද යන්න අනුව නොව, කොතරම් මිනිසුන් නැගිටවනු ලැබුවාද යන්න අනුවයි. ඇත්ත වශයෙන්ම අද අපේ වැඩේ වන්නේ වැඩ කිරීම නොව වැඩ බෙදා දීමයි. අද ප්‍රශ්නය වන්නේ අප කොතරම් වැඩ කර ඇද්ද යන්න නොව, අනුන් කොතරම් වැඩ කර ඇද්ද යන්නයි. මතේ 25 යන වහලුන්ගේ උපමා කතාව අපට සිහිපත් කරන ආකාරයට ප්‍රශ්න වන්නේ අප කොතරම් ළඟ තබාගෙන ඇද්ද යන්න නොව, අප කොතරම් නැවත නිපදුවේදයි යන්නයි. තැලෙන්ත පහක් ලැබූ තැනැත්තා තවත් තැලෙන්ත පහක් නිපදවා ගත්තා. තැලෙන්ත දෙකක් ලැබූ තැනැත්තා තවත් තැලෙන්ත දෙකක් නිපදවා ගත්තා. අනුව ඔහු ස්වාමීන් වහන්සේගේ අනුමැතිය ලැබුවා. එහෙත් එක තැලෙන්තයක් ලැබූ තැනැත්තා කිසිවෙකුට පූර්ණ කළේ නැහැ. පිටත අන්ධකාරයට දමනු ලැබුවා. ස්වාමීන් වහන්සේ එන්නේ අප එකිනෙකා සමග ගනුදෙනුවක් පියවන්නටයි. අද ස්වාමීන් වහන්සේගේ නැවත පැමිණීමේ ආලෝකයෙන් අපි අපේ සේවය නැවත ඇගයුම් කළ යුතුයි. එමෙන්ම විනිශ්චය ආසනයේ ආලෝකයෙන් අපේ සේවය අනුමත වන්නේද නැද්දයි දැකගත යුතුයි. යහපත් හා විශ්වාසවන්ත වහලුන් වුණේ තමන්ගේ කොටස් ළඟ තබාගෙන පමණක් සිටියාය නොව,
තමන් විසින්ම තවත් නිපදවාගත් අයයි. දුෂ්ට හා අලස බහලා තමන්ගේ සේවා අත්හැරිය කෙනෙක් නොව තමන් විසින්ම වැඩිපුර නිපදවානුගත් අයකි. සභාවේ සිටියත් ක්‍රියාකාරී කණ්ඩායම්වල සිටියත් අපේ යුතුකම විය යුත්තේ ක්‍රිස්තු ශරීරය ගොඩනැගීම උදෙසා සේවයේ වැඩයට අන්‍යයන් සම්පූර්ණ කිරීමයි. ඒ උදෙසා අප සියලු ප්‍රඥාව භාවිතා කළ යුතුයි. මිනිසුන් නිෂ්ඵලයයි සලකන සියලු දෙනාම භාවිතා කළ යුතුයි. එක තලන්තයක් ඇති සියලු දෙනාව පොළවෙන් ගොඩගත යුතුයි. ගින් ඔවුන්ගේ තලන්තය තවදුරටත් ලෝකයේ වැළලි තිබෙන්නට නොහැදිය යුතුයි. ජීවනයෙන් වර්ධනය වීම ක්‍රමයෙන් සිදුවන දෙයක්. එහෙත් කෙනෙකුගේ තලන්තය භාවිතාවකට වෙළඳාම් කිරීම වහාම සිදුවන දෙයක්. මතේ 26:16 ස්වාමින්වහන්සේගේ නැවත පැමිණීමේ ආලෝකය තුළ අප අපේ සේවය නැවත ඇගයුම් කළ යුතු වන්නේ ස්වාමින්වහන්සේගේ ප්‍රමිතියට ඇද්දැයි බැලීමටයි. අවසාන වශයෙන් ස්වාමින්වහන්සේගේ නැවත පැමිණීමේ ආලෝකය තුළ අප අපේ වැඩය නැවත ඇගයුම් කළ යුතුයි. එනම් අපේ වැඩය ළඟ තබා ගන්නා ස්වභාවයේ වැඩයක්ද නැතොත් පුරෝගාමි ස්වභාවයේ වැඩයක්ද යන බවයි. එමෙන්ම එය නිශ්චලව තිබෙන වැඩයක්ද නැතොත් ක්‍රියාශීලී වැඩයක්ද යන බවයි. අපට පෙර ගමන් කළ සහෝදරයන්ගේ ආදර්ශය වූයේ ඔවුන් හැම විටම ගමන් කරමින් හා ඉදිරියට යමින් සිටීමයි. චීන ජපන් යුද්ධයේ පටන් ගැනීමේදී මේ සහෝදරයා විවෘත දොර යන නමින් සංගරාවක් ආරම්භ කළා. ඔහු හවුල් සේවකයන්ට සිහිපත් කර දුන්නේ මේ පරිසරයට මුහුණ දෙමින් පමණක් සිටීමට උත්සාහ නොකළ යුතු බවයි. ඒ වෙනුවට ඔවුන් ස්වාමින් වහන්සේගේ සාක්ෂ්‍ය පතරු කිරීමට සෑම තැනම සුභාරංචි දේශනා කළ යුතුයි. හවුල් සේවකයන් එක තැනක රැඳී නොසිට සෑම තැනම ගමන් කළ යුතුයි. ඇත්ත වශයෙන්ම දකුණු දිග ආසියාව පුරා බොහෝ තැන්වල අද ඇති සාක්ෂි සියල්ල ඒ කාලයේ පටන්ගත් ඒවායි. තායිවාන් දූපතේ ස්වාමීන් වහන්සේගේ සාක්ෂ්‍ය වසර 70කට වැඩි කාලයක් පවතිනවා. පටන් ගැන්මේ සිට ලී සහෝදරයාගේ බලාපොරොත්තු වූයේ තායිවානයේ මුළු ලෝ පුරා ස්වාමීන් වහන්සේගේ සාක්ෂ්‍ය පැතිරීමට මුලපුරණ ස්ථානයක් වීමයි. අද මේ විශේෂ කාලය තුළ අප අපේ වැඩේ දිශාව නැවත ඇගීමට ලක් කළ යුතුයි නොවේද? ඇත්ත වශයෙන්ම තායිවානයේ පමණක් තවමත් සභාවක් නැති නගර කිහිපයක් ඇති අතර ඒ වායේද සුභාරංච ප්‍රචාරය කළ යුතුව තිබෙනවා. තායිවානයේ පිටත ඇති අවශ්‍යතාව ඊටත් වඩා වැඩි. දැන් අප අපේම තැන්වල රැඳී සිටින්නට කාලයක් නොවේ. දැන් අප මුළු ලෝකයම පිළිබඳ දැක්මකින් රාජ්‍ය සුභාරංචය ප්‍රචාරය කරන්නට කාලයයි. අප ස්වාමීන් වහන්සේ නැවත එනතුරුම එකම තැනක රැඳී සිටින්නට අපට ඉඩදිය යුතුද? ආබ්‍රහම් සිය දේශයත් සිය රටත් හැරි ගියේ නැත්නම් පොළොව මත දෙවියන් වහන්සේගේ මෙහෙයුම පටන් ගන්නට හැකි වන්නේ නැහැ. බයිබලය අපට දෙන්නේ අපොස්තුලවරුන්ගේ ජීවිත කතා නොව අපොස්තුලවරුන්ගේ ක්‍රියායි. 24 පැය යාඥාව හා 30 දින විශ්ව යාඥාවේ වට තුනෙන් පසු මෑතදී චීනයේ සහෝදරයෙකුට සිය යාඥාව තුළ විදුලි කැටීම් හා ගිගුරුමේ කටහඬවල් ඇසුණා. ඔහු වහාම තමාම කැපකොට සිය කම්හලද රැගෙන දකුණු දිග ආසියාවේ තවමත් සභාවක් පිහිටුවා නැති ප්‍රදේශයකට ගියා. සහෝදරයා ස්වාමින් වහන්සේගේ මෙහෙයුමේ පෙරගමන් කරුවෙත්. ස්වාමින් වහන්සේ සිය මෙහෙයුමට සම්බන්ධ වන්නට අපට ලැබී ඇති මේ අවස්ථාව දකින්නට සලස්වන සේක්වා. මුළු ලෝකයම පෙර නොවිදු අභියෝගයකට මුහුණ දෙමින් සිටින කාලයක අප අපේ ජීවිත වැස්වීම් සේවය හා වැඩය ස්වාමින් වහන්සේගේ නැවත පැමිණීමේ ආලෝකය තුළ නැවත ඇගීමට ලක් කරමු. ඇන්ඩ්‍රූ යූ 20:20 මැයි 29 ආමෙන්.